Full Face. අයිබෝන් අයියා අයිබෝන් මොකද හිතන්නේ කාන්තා සමුළු දැක්කම ගොඩක් අපිට සතුටුයි අපි මීගමීදලා ආවේ අපේ කාන්තාව ටික ඔක්කොම ඇතුළට ගියා ඉතින් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඉවරක ඒගොල්ලන් සහායක් වශයෙන් අපි එළියට වෙලා පොඩ්ඩක් ඉන්නවා එයාලා ඇතුළේ අපි එළියේ නේද අපි එළියේ මොකද හිතන්නේ හිතන හරි සන්තෝසයි ඉතින් උදේ ඉඳන්ම අපි නැමෑ මාට වෙතරට පැමිණියේ ඉතින් උදේ ඉඳන්ම ඉතින් කාන්තාවන් පෙරේ වැල නොකඩී ඇතුළට ගියා මං හිතන්නේ 30,000 40,000 අතර ඇතුලේ කාන්තාව ඉන්නවා මං හිතනවා මේ අනුර සහෝදරයාට ජනාධිපති වෙන්න මේ කාන්තා මුළු ලංකාවේම කාන්තාවන්ගේ මනාප විතරක් ඇති වෙයි හරි සන්තෝසයි හරි සන්තෝසයි කාන්තාව නෙනකන් එළියට එලා පිරිමි අපි අපි බලාගෙන ඉන්නයි මොකද එකලංග ආරක්ෂා පිරිවෙල ආරක්ෂා කරලා අපි යුනිවර්සල් වලට බාර දෙන්නත් එපේ එහෙම තමයි පිරිමි නේද එහෙමයි අපි NPP එකේ අපි මුළු ලංකාව අනුර සහෝදරයාවත් අපි එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් රැකගෙන මුළු ලංකාවම ජනතාව ආරක්ෂා පිළිවෙලට ජීවත් වෙන්න හොඳ පසුබිමක් හදන්න. හොඳයි. කොහොම සුදේන? කොහොම සුදේ? ජය වේවා. අන්තවන් නේකම් පිරිමි එළියට එලා ඉන්නවනේ. එහෙමයි. මොකද හිතෙන්නේ සමුල දෙක්කව? ගඩන්න නැමේ සතුට උතුරලා යනවා. සතුට උතුරලා යනවා. ඇත්තම. තව දින කීපයක් තියෙන්නේ. අනිවාර්යෙන් දිනන. අපි පිරිමි අවතනාවට දිනන්නේ නැහැ. කාන්තාව කියන්නේ දිනන්න තැන තමයි. මහින්දර ගෝඨට කාන්තාවට දිනවව. අනිවාර්යෙන් කුසිය රටන දින එමි සුගාව එමි අනිවාර්යෙන් මේ දිනවනවා. සියෙක් වෙනදී නියත ජය. බොහොම ඉහෙලි. එලේ. මොකද හිතන්නේ? ඔසාවර කුසිය වෛරය තමයි මේ ප්‍රකාශයට පත් වෙන්නේ. කුසිය වෛරය. කුසිය වෛරය. ඇගේ වෛරය, ඇගේ වෛරය නෙවෙයි කුසිය වෛරය. කුසිය වෛරය තමයි මේ ප්‍රකාශයට පත් වෙමින් තියෙන්නේ. කුසිය වෛරය තමයි දරුණුව නේද? කුසිය වෛරය තමයි දරුණුව වෛරය. හොඳයි එරා. මොකද හිතන්නේ? අනිවාර්යෙන් පුදුම සතුටක් දැනෙනවා මේ සෙනෙහ කන්දරව දැක්කහම. ඉතින් ආර්ථික සමාජයේ වශයෙන් වැටලා තියෙන පසුබිම අපිට හොඳට මේ අස්පන අපිට පේනවා මේ සෙනෙහ කන්දරාවෙන් අනිවාර්ය ජයග්‍රහණය අනු සහෝදරයා කතා කරන්නේ දිනා මොකද අනිවාර්යෙන් අපේ පවුලේ තුන්වතර වෙන එක අපේ මේකට සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන් අනු සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ හොඳයි නේද ජය වේවා ජය වේවා ජය වේවා රටකජුත් කකා ඉන්නව නේද එළියට එලා. ඔව්. රැස්වීමට දැම්මා ගෙදර ආපු මගේ කාන්තාව සියලු දෙනා මගේ නෝනා දුව නංගිලා සියලු දෙනා ඇතුළත් වෙලා ඉතින් අද ඒගොල්ලෝගේ දවසනේ. අපි අද එළියට වෙලා බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ එනකම්. ජීවිතේ කවදාවත් දේශපාලන රැස්වීමකට ගියපු නැති මගේ නෝනා අද මේ දේශපාලන රැස්වීමට එන්න මොන එකක් කියලා ඉවල එයා සහභාගී වුණා. මොකද ඒගොල්ලන්ට තේරෙලා තියෙන කුස්සියට දැනෙන වේදනාව ඒගොල්ලන්ට දැනෙනවා. කොහෙද? ඒගොල්ලන්ට බෙහෙතිලා අපි නෑ මේක තමයි තෝරගන්න ඕන මාර්ගය කියලා තමයි ඒගොල්ලෝ මේ තෝරගෙන අද ඇවිල්ලා ඉන්නේ. ඒගෙන සතුටුයි. ඒගෙන සතුටුයි. හොඳයි. කොහොමද කියලා? ජය වේවා. හරි ජය වේවා. කාන්තාවට විශේෂ ප්‍රේමයක් නේ තියෙන්නේ. ඒ හන්ද අපි එළියේ ඉඳලා බලාගෙන ඉන්නේ. නේනම් බලන් ඉන්න. ආරක්ෂාවක් දෙන්න ඕනනේ කාන්තාවට. ඒක අපි එහෙමම කරනවා. මේ මහා කාන්තා ජන සමූහය දැක්කම මොකද හිතෙන්නේ? කාන්තාවට විතරක් පුළුවන් මේ බලය මේ හැරේ මේක පෙරලියක් කරන්න. අනිවාර්යයෙන්ම කාන්තාවට විතරක් උනක් පුළුවන්. කොහමද? කොහමද ඉතින්? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. කාන්තා සමුලට ආවද? ඈ? කාන්තා සමුලට ආවා. අවුද ආවේ. අපි කට්ටිය අත්තන ගල්ලේ. ආහ්. අපි කාන්තාව ගොඩක් ආවා. ඒගොල්ලොත් එක්කගෙන ආවා. අපි එළියේ නේද? අපි එළියේ. අපි ටික කලයි එළියේ තින්නේ. 21 පස්සේ. 21 පස්සේ ඔක්කොම නිදාස්. මොකද ඉතින් සමුල දෙක්කා? හරි ආරයි දෙනවා. මේක මං හිතන්නේ ජාතික නිදහස අරගලයක් කියලා මං හිතන්නේ. ජාතික නිදහස වෙනුවෙන් කරන සටනක් තමයි මේ. හොඳයි නේද? ජය වේවා. ජය වේවා. පිරිමි අපි එළියේ නේද? මොකද හිතන්නේ? උදේ ඉඳන් අපේ සන්තෝෂයි ඉතින් මේ වගේ හොඳ කාන්තා පිරිසක් අද එකතු වෙන්න ගැන. මොකද හිතන්නේ? සන්තෝෂයි. ගොඩක් සන්තෝෂයි නේ. කොයි නන්දාරි? හරි හොඳට යනවා අපි ගම්පහ වැලියේ. වැලියේ ඉඳලා.
අයිබන් ඉතින් මොකද වෙන්නේ අද සමුල දෙක්කව සතුටුයි සතුටුයිනේ කාන්තාව ඇතුළට ලයින අපි අපි ගෙදර වගේ තමයි ගෙදරත් එහෙමනේ ගෙදර දොර ඇදී අපි ඉන්නේ දැන් මේ වගේ තමයි එහෙම තමයි ආරක්ෂාව සපයන්නේ නේ කාන්තාවන් ඔව් ඔව් තනම සතුටුයි ඉතින් මේ වෙනන්නයි බ්ලෙසිංගල ආන දොරෙන් දැන් ඇවිල්ලා තියෙනවා අල්ලා අපි බස් එකක් ආවා අයබන් ඔන්ස ගාන්දාවන් ඇතුලේ අපි එළියට එලා ඉන්නව නේද එනකන් එහෙමයි මොකද හිතන්නේ සමුල දැක්කා ආඩම්බරයක් සහ අභිමානයක් අභිමානයක් ඔව් ඒක වචනේ ජීවිතේ මේ අවුරුදු 65යි 65ට මෙහෙම කාන්තාව එකට තැනක එකතු වෙනවා මම දැක්කමයි දැක්කමයි මගේ ලොනත් ඇතුලේ ඉන්නවා ගෑනි බඩගින්න ඉන්නේ ඔව් අපිත් බඩගින්න තමයි ඉන්නේ ඔව් ඒ උනාට සනීපය මේ සමස්තය වෙනස් කරන්න ඕන වෙනස් කළ යුතුමයි ඈ වෙනස් කළ යුතුමයි වෙනස් වෙනවා ඔව් ලයින ජයවා කොහෙන්ද අන්දාවේ දියුල පිටියේ දියුල පිටියේ දියුල පිටියේ කට්ටිය ඇතුලේ අපි එළියේ නේ අපි එළියේ මොකද හිතන්නේ සමුල දැක්කව අපිට හිතන්නේ ඉතින් එදා අපි මේ වැඩේ කරන්න පටන් ගත්ත කාලේ හැටියට අද වෙනකොට දිනල ඉවරයි අද වෙනකොට දිනල ඉවරයි කාන්තාවන්ගෙන්ම දිනන්න පුළුවන් කියලා සමහර අය කියනවා කාන්තාවන් කාන්තාවන්ගේ ඡන්දෙම්ම මේක දිනන්න පුළුවන් කියලා සමහර අය කියනවා අනිවාර්යෙන් පුළුවන් මේක දෙකක් නෑ 152ක් තියෙනවා ඒක අනිවාර්යෙන් 152ක් කාන්තාව ඉන්නවනේ එතකොට පුළුවන් හරියට 152ක් හරියට හිටගත්තොත් කාන්තාවන් දිනල ඉවරයි මේ රටේ කාන්තාවන්ට තේරුණා නම් අනිවාර්යෙන් දිනල ඉවරයි අනිවාර්යෙන් දිනල ඉවරයි ඔව් හොඳයි එහෙනම් අපේ දේශපාලනේ අපි දෙන්නගේම දේශපාලන ඉතිහාසය ඒ තරම් පරණයි හොඳයි ජය වේ එහෙනම් හොඳයි පිටිපල් කාන්තා මොලේ ඇඳිමිටේ කියලා තිබුණේ කාන්තාව මොලේ ඇඳිමිටේ කියලා තිබුණේ දාදේක වෙනස් කළා තියෙනවා නේද කාන්තාව එහෙමනම් මේ කාන්තාවන්ට බැරිද මේ පරිපාලන මේ පද්ධති වෙනස් කරන්න පුළුවන් අපි ඒවට අභිමානයක් දෙන්න ඕනේ. ඒකයි මේ බිම වාඩිලා මේ පේමන්ට් එකේ වාඩිලා අපි මේ මාරාතල්. ඔව්. මාරාතල් මේ. ඔව් ඒගොල්ලෝ ඇතුලේ අපි එන්නේ මාරාතල්. මෙච්චර මෙච්චර කල් අපි ඒගොල්ලෝ බලන් ඉඳි අපි එන එක. අද අපි ඒගොල්ලෝ එනකම් බලන් ඉන්න. හොඳයි. ජය වේවා. ජය වේවා. ජය වේ යුතුමයි. කාන්තාව කියන්නේ අපේ රටේ ජීවය. ඒ කියන්නේ අම්මා අම්මා කියන සංකල්පෙත් එක්ක බිහින්නේ. ඒ අම්මා කියන සංකල්පෙත් එක්ක බිහිච්ච ගැහණු ගෙවල් වලලා හිටියේ. අද ඒ ගැහණු විදියට ඉල්ල ඉන්නවා. ඒ කාන්තාව අද ශ්‍රේෂ්ඨ වීර කාන්තාවක් බවට පත් වෙලා මේ රට බේරා ගැනීම සඳහා පෙරට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේක දෙන්න තියෙන පණිවිඩය. අපේ ආදරණීය සහෝදරයා අනන්ත කුමාරී දිසානායක සහෝදරයා මුන්නවස්තවදී අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 26 වෙනිදා ජනාධිපති මුරලී පිටුලවන ආදරණීය අනන්ත කුමාරී දිසානායක සහෝදරයාගේ අවසරයි. කාන්තා සමුලට ඉඩ දීලා පැත්තකට වෙලා පිරිමි ටික බලන් ඉන්නවා නේද? ඔය ඉතින් කාන්තාවන්ට සහාය දෙන්න ඉතින් අපිත් ආවා. ආවා නේද? කොහෙන්දලා ආවේ? මම පානදුරේ ඉඳලා. පානදුරේ ඉඳලා. කාන්තාවන් ඇතුළේ ඉන්නවා අපි එළියට වෙලා ඉන්නවා නේද? එළියට ඉන්නවා ඒගොල්ලන්ට ආරක්ෂාවත් එක්ක. මොකද හිතන්නේ මේ සමුල දැක්කම? අතනම ගොඩක් සතුටුයි ආඩම්බරයි. රටේ විවිධ සිදුවීම්ෙන් තියෙන අවස්ථාවක්. ඒක තමයි වෙන්න ඕනේ මේ ගඳ ගන්න ජරා මජර කැත කුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අත ගැහණු එක මිටකට ඇවිල්ලා තියෙනවා. ඇත්තම මේ ගැන සතුටුයි ආඩම්බරයි. අපිට හදන්න ගොඩක් රටවල් නැහැ. අපිට තියෙන එකයි අපි ඒක හදාගමු, නිවැරදි හදාගමු. ඒ සඳහා හොඳ නායකත්වයක්, නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. අපි අන්න ඒකට තමයි සහයෝග දෙන්නේ. ඔව් සුදියන. ඒවා. ඕකේ. ගැහණුන්ගේ මේ නැගිටීම දැක්කම මොකද හිතෙන්නේ? ඔව් අපේ රටේ දැන් ඉතින් ඇති වෙලා තියෙන තත්ත්වය හොඳින් අපිට කාටත් වඩා තේරෙන චරිතය තමයි කාන්තාව කියන්නේ. ඒගොල්ලන්ගේ බලය තමයි මේ පෙන්නලා තියෙන්නේ. මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම ඉතින් ජයග්‍රහණයේ සලකුණු වෙන මුකුත් නැහැ. කවුද ආවේ කට්ටිය ගෙදර? අපේ ගෙදර කට්ටියත් ආවා. බබාලත් ආවා, ගමේ කට්ටියත් ආවා, ඔක්කොම. අපි නම් කොළඹ ඉන්නේ අඩුවෙල.
පැත්තකට වෙලා බලන් ඉන්නවා. ඔව් කාන්තාව ටික ගිහිල්ලා එළියට එනවා. ඔව් 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 කාන්තාව ඔක්කොම වැඩ අපේ ප්‍රදේශයේ. ආයි ඉතින් අපේ ගමේ නම් ඉතින් අහන්නම දෙයක් නැහැ. සිල්ම කාන්තාව ඉන්නවා අඩුවෙල මේ දෙඩිගමු කිව්ව. කාන්තාවන් සමුලට ගිහිල්ලා එනකම් බලන් ඉන්නවා නේද? ඔව් මොකද හිතන්නේ සමුල දැක්කාම අපිට හරිම සතුටුයි. හරිම සතුටුයි. හරිම සතුටුයි. අපි 70 කැරල් නම් ඉන්න මිනිස්සු. විනාශ වෙලා නැහැ තාම. ඒකම තමයි කරන්නේ. කොහොම හරි මේ කැරල්ල ජයග්‍රහණය කරනවා මේ. අනිවාර්යයෙන්ම මේක ෂුවර්. කිසි දෙයක් බලන්නවා. අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. කාටවත් බලෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කුල ගන්න එකත් අපිට වාසි. ඒක කියන්නේ. ජයෝ. හරි. ජයෝ. කාන්තාවන් එනකම් බලන් ඉන්නවනේ. ඔව් අපේ මාදුලා කොට්ටාසි නියෝජන කරගෙන ආවේ විශාල කාන්තාව පිරිසක් අපි සමග ආවා. අපිට ඕන් තනි කරන්නත් බෑ. අපි කැවතේ මේ අවස්ථාවට සහභාගී වෙන්න. මේක අවසාන අවස්ථාවත් මේක ජයග්‍රහණයෙන් අනිවාර්යෙන් කෙලවර කරා. පාකින් එකට වෙලා අවුල් වේරේ බස් එකේ ආවේ මම ඊට පස්සේ මේගොල්ලෝ ඒවල මට එන්න වෙරෙලා. අපි කීප දෙනෙක් ඉන්න අපි කොහමද මේ ජයග්‍රහණයෙන් කෙලවර කරන්න ඕනේ. මේක අවසාන අවස්ථාව අපේ. හොඳයි. බොහොම සුදී. Thank you. පැත්තකට වෙලා බලන් ඉන්නව නේද? ඔව් ඉතින් බලාගෙන ඉන්න කාන්තාවන්ගේ එකමුතුව ගැන. අවු වේලීගෙන කාන්තාව වෙනකම් මෙහෙට වෙලා ඉන්නවා. අනිවාර්යෙන් කාන්තාව. මොකද ඉතින් මේ සමුලව දැක්කාම අද. ඇත්තටම ලබන මාසේ 21 තියෙන මැතිවරණෙන් කාන්තාව විතරක් එකතු වෙලා අම්ම සහෝදරයා ජයග්‍රහණයි කියලා ජයග්‍රහණය කරවයි කියලා හිතනවා. මොකද හිතන්නේ? ඇත්තටම සතුටේ. අද කාන්තාවන්ගේ පැමිණීම ගැන බලවම විශාල ප්‍රමාණයක් මම හිතන්නේ ඉතිහාසයේ සැහෙන ජවයක් කාන්තාවන්ට අද උදා වෙලා තියෙනවා. අනු කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන්. කොහෙන්ද ආවේ? හොමගම. හොමගම ඉදර. ඔව්. හොඳයි. බොහොම ස්තුතියි නේ ජයවා. කාන්තා සමුළු ඇතුළේ තියෙනවා. ඉතින් අපි එළියට ලා ඉන්නවනේ. ඔව්. ඒක හරි. මෙතික් කාලයක් අපේ ලංකාවේ අපේ මාතෘභූමියේ කාන්තාවට තිබ්බ තැන මේ දෙවෙනි තැන. නමුත් අපි බලන්න ඕන කාන්තාවට කාන්තාව ගත්තාම ලංකාවේ 56% ප්‍රතිශතයක්, ඒ කියන්නේ පිරිමි ප්‍රතිශතයේ 56% ප්‍රතිශතයක් ලංකාවේ ඉන්නවා. ඇත්තටම සතුටුයි. මොකද අද අපේ ජාතික ජනබලවේගයේ රජයක් අටතේ, ඒ කියන්නේ සැප්තැම්බර් 20 වෙනන් පස්සේ අපි හිතනවා අපේ කාන්තාවට හොඳ කලදසාවක් ඇයි කියලා. ඇත්තටම සතුටුයි. කාන්තාව එක මිටට විශාල ජනකායක් අද මේ පීඩී සිටිසන ගවුන්ඩර් ඇවිල්ලා ඉන්නවා. සතුටුයි. අපි ජාතික ජනබලවේගයේ ශක්තිමත් කරන මේ කාන්තාවන්ට ජය වේවා. ජාතික ජනබලවේගයේ ජය වේවා. සමුලව දැක්කම මොකද හිතෙන්නේ? ඇත්තටම හුතුම සතුටක් තියෙන. මොකද මේ වගේ මහා සෙනගක් දැක්ක. මහා සෙනගක් කියන්නේ මේ කාන්තාවට කියන්නේ ඇත්තටම කිව්වොත් මේ ගෘහකාන්තා ගෘහවියන්නේ අපේ ඇත්තම ලංකාවේ ඉන්නේ ඒ වෙනි කාන්තාවක් මේ වගේ සම්මුලවර මෙච්චර ප්‍රමාණයක් එනවා කියන්නේ තව කොච්චරක් අපේ කැමැත්ත තියෙන එන්න බැරුව කොතෙක් කාන්තාවන් ඇද්ද කියලා තමයි මට නම් ඇත්තටම හිතෙන්නේ. Thank you. ගොඩියත් වඩාගෙන එළියට එලා ඉන්නවා නේද? ඔව් එහෙමයි. ඉතින් මේ අවුරුදු 76ක රටේ මේ දූෂිත පාලන එළවන්න අපේ අම්මවලු සහෝදරියෝ දූලා එකට එකතු වෙලා ඉන්න මොහොතක ඒකට ලොකු ශක්තියක් වෙච්ච අපේ කාන්තා පරපුරට අපි දිරියක් වෙන්න ඕනේ. පොඩි එක්කන වඩාගෙන හරි ඉතින් මේ ඉන්නවා මේ ක්‍රමේ වෙනස් කරගන්න ඕනේ හින්දා. මොකද හිතෙන්නේ අද සමුළුව දැක්කාම? ඇත්තටම මම හිතන්නේ මේක අපි ඉතිහාසයේ පුරා ලෝකේ දැකපු ලොකුම කාන්තා සමුළුව. හරිම සතුටුයි. අපි අවුරුදු ගානක් තිස්සේ මේ වෙනස වෙනුවෙන් ගොඩක් කල් වෙහෙසුණාට මේ කාන්තා පරපුර ගැහෙනු එක මිටට වැඩසටහන යටතේ බොහොම කෙටි කාලයක් තුළ මේ අපගේ රටේ ජනතාවගේ මේ මතය වෙනස් කරන්න ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. ඇත්තටම හරිම සතුටුයි මේ වගේ සමුළුවක් ඉතින් කරනවා නම් MPP එකෙන් විතරයි. කොහෙන්ද ආවේ? මම කළුතර පයාගල. කළුතර පයාගල. මොකද හිතන්නේ සමුළුව දැක්කම? සමුළුව ලංකාවේ මාහිතේ තියෙන දෙවැන්දම කාන්තා සමුළුව. එකකින් කියන්නේ අනිවාර්යයෙන්ම අන්ද්‍ර සහෝදරයා ජනාධිපති වෙනවා කියන එක සහතික වෙන සමුළුව මේක. බොහොම ස්තුතියි.
එලියටලා ඉන්නව නේද? ඔව් ඔව්. මොකද හිතන්නේ සමුලුව දැක්කම? හිතන්නේ ඉතින් ආය මොනවාද එකෙම්ම ගොඩ තමයි. එකෙම්ම ගොඩනේ. ඔව්. මොකද හිතන්නේ? ඔව්. මේ රටේ අද තත්ත්වෙ නිල්ලෙන් දෙන්න බැරි. අන්ත අසන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ද අපේ කොමාරි සාහනියක් ලබා දෙන්න ඕන ජනතාවට. කාන්තාව වැඩේ කරයි නේද? ආයි ආයි මොනවද කාන්තාව? ගෙදර පිරිමියවත් පාලනය කරන්නේ කාන්තාවනේ. ඉතින් ඒගොල්ලෝ රට පාලනය කරන්න බැරි නෑනේ ඒගොල්ලන්ට. ඡන්ද දුන්නම අපිට මේ තියෙන ලොකු බලයක්. නයි මොවිස දිනා දේවා අපගේ සේමයි එලියටලා ඉන්නව නේද? ආව් ගෝවිඳලා ආවේ සීදුවේ. සීදුවේ ඉඳලා. ඔව්. ඉතින් කාන්තා සමුලෝ දැක්කම මොකද හිතෙන්නේ? සන්තෝෂයි ඇත්තරම. සන්තෝෂයි. ඔව්. මේ වගේ කාන්තාවන් දැක්කම අපි මොනවද කියලා හිතනවා? ඇත්තරම. මොකද හේතුව අපේ රට මෙච්චර කාල පාලකයෝ අපිව රවට්ටලා ආර වටන දෙයක් නෑ දැන්. තේරෙනවද? අරිනවා කියන්න බෑ. ඒතරම් රට මේව කරා. එතකොට අපි දැන් මේ 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 මේකේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරගෙන මේ රටද අපි දිනු කරන්නේ අපේ ළමන් දරුවන් අපි වෙනුනේ අපේ කාලේ වලයි දැන්. අපි දරුවෝ වෙනුවෙන් තමයි මේ කැප වෙන්නේ. අපේ වාසි බලාගෙන නෙමෙයි. අත්‍තරම අවංකව කියන්නේ. මොකද හිතෙන්නේ අද සමුලුව ගැන? මේක ජයග්‍රහණ අවස්ථාවක්. අපි බඩගත්ත දකුණු කොට්ටා සභාවේ නියෝජනය කරමින් කාන්තාව 70ක් 80ක් විතර පස්සේ ගියාවා. ඉතින් මේක තමයි ඉතිහාසගතන කාන්තා සමුලුව. ඉතින් අන්තසෞදයේ ජයග්‍රහණය මෙතනින්ම ඔප්පු වෙනවා. මේ කාන්තා සමුලේ ඉතින් අපි තවත් ඉදිරියට රැලි ගොඩක් තියෙනවා. ඉතින් ඒ සඳහා මම හිතන්නේ කාන්තාව මීටත් වඩා කාන්තාව ප්‍රතිශතය 152 වුණා දැන් 60-70 තත්ත්වයට උදා වෙලා තියෙනවා. ඉතාම ශක්තිමත්ම ගමනක් යන්න පුළුවන්. පුළුවන්. ඔව් ජාතික ජනවල වේ. කාන්තාවන් එනකම් බලාගෙන ඉඳලා මාන්සියනේ. මේ මාන්සියක් නැහැ ඉතින්. මාන්සියක් නැහැ. මාන්සියක් නැහැ පුළ වඩන හිටියා. මොකද හිතන්නේ අද? රැස්වීම ගැන. රැස්වීම කියන්නේ අනිවාර්යයෙන්ම සික්ගත් ජනතික ජනකෝෂයක් දිනන. මේ ගබ්බයි කාන්තා බලෙන් පින්න එක තමයි බලෙන් පුළුවන්. පුළුවන් කියලා මම හිතනවා. Full face.